කොල්ලංකා ඉංජිනේර් YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ site derivation එක design කරන්නේ කොහොමද කියලා. මේ තමයි අපි ඉදා නිර්මාණය කරපු front elevation එක. දැන් මේක පාවිච්චි කළා තමයි साइड डेलिवेशन ने निर्माण करना दें प्लान के बल साइड डेलिवेशन के लिए गाने मेदे पेत्त मे पेत्त अभी मे पेत्तर बलू मे मम्मी ए पेत्ते बल साइड डेलिवेशन निर्माण करने विद्य में तम मे तीन अभी बलू का कहमति के लिए एक अभी मे प्लान के कॉपी कॉपी एक तनक तीन कॉपी एक इट पास मे अपीट मे साइड का मे साइड का अभी रोटेट टूल सिलेक्ट मे संपूर्ण ऑब्जेक्ट पे इट पास मेतना मुद्दन कि अरगेन मे उड़ाट एक मे विधिट करकवाण इट पास अवश्य सैड अवश्य पेट इनवा एक अभी मे ऑब्जेक्ट संपूर्ण हर खरक ऑब्जेक्ट संपूर्ण गेनोन पहाल इस्ताने मे विधिटी गिनावा इट पास अभी लाइन लेयर एक अरगना लाइन नवत ड्रो आना ड्रो गिहिल ड्रो कंस्ट्रक्शन लाइन ओके हॉरिजॉन्टल लाइन गाना मे विद्यट लाइन अरगना मेतन वाल पेन मुद मुद्द उल के अभी निर्माण तीन एक मुद्दन गत्ता उलकटे जट पेत गत्ता इट पास मे बैलेंस बोर्ड इहल इट पास पहल इट पास मेतन फ्लो लेवल ग्राउंड लेवल एट सिलेक्ट इट पास मे वे रेखा की अंदर इट पास वर्टिकल लाइन टीका नवत कंस्ट्रक्शन लाइन गिया नवत राइट क्लिक करा वर्टिकल वर्टिकल लाइन करगेना अभी अभी मेतन अंदर अभी खरकावल गी प्ला मे स्थान मे स्थान पेन इट पास मे दस तीन लाइन टीक अभी वेडकने अभी एक ट्रिम करना ट्रिम राइट क्लिक करा मे लाइन टीक पेन एक मेकिल मेटी पेन मेटी पेन देन इतर रेखाटिक अभी इरेस की इरेस करना देन अभी मे एंदे अभी लाइन लेयर के अभी मेक इलिवेशन लेयर मार करना सा संपूर्ण सिलेक्ट कर ला अभी लेयर्स इलिवेशन लेयर पेनुहा अभी आधार लेयर ओटोम इनवा इट पास मेके बिति मटम इतने मे वहाल मेट तम वहाल अभी अगु पड़ना अड़तुन की एक ऑप्शा अड़तुन की टाइप करला मे पे इंट करना मे पे इंट करना इट पास अभी मेतन वहाले अग्व संबंध सा अभी ट्रीम याटीन यट एक्सटेंड टूल गत्ता राइट क्लिक करा मेरे काटिक संपूर्ण पेन्ना नवत मेरे काटिक पेन्ना अवश्य दिगट वील तीन रेखा ट्रीम करा मे कोटस ट्रीम करा मे कोटस ट्रीम करा पड़ी कोटस इंदा अवश्य दिग
මුලින්දම ට්‍රිම් කරන්න මේ විදිහට අවශ්‍ය නැති සේරම ට්‍රිම් කරන්න ඕන මෙන්න මේ විදිහට තමයි සයිට් ඩෙලිවේෂන් එක දැන් එන්නේ ඊට පස්සේ අපිට මෙතන රූම් එකේ බලන්න මෙතන තියෙනවා W කියලා පළු හතර ජනේලය මේ පළු හතර ජනේලේ මේ මම ඇඳලා තියෙන්නේ මේ විදිහට මේකේ අපි කොපි එකක් අරන් යන්න ඕන ඊට කලින් අපි මේක බලන්න ඕන ලයින් එකකින් කොතනද මේ ජනේලේ ස්ථානගත කරන්න කියලා ලයින් ලේයර් එක අරන් තිනවා අපි ඩ්‍රෝ යනවා ඩ්‍රෝ වල කන්ස්ට්‍රක්ෂන් ලයින් රයිට් ක්ලික් කරන්න වර්ටිකල් වලින් මේ ස්ථාන දෙක පෙන්වන්න නැවත රයිට් ක්ලික් කරලා කන්ස්ට්‍රක්ෂන් ලයින් අරගන්න රයිට් ක්ලික් කරා හොරිසොන්ටල් ලයින් එකක් ගන්න ඕන මොකද ජනේලේ උඩ මට්ටම බලා ගන්න ඕන නිසා මෙන්න මේක තමයි ජනේලේ උඩ මට්ටම දැන් අපි මෙතෙන්ට මේ ජනේලේ ගෙනත් තියනවා නෝ කොපි ගියා කොපි එකෙන් මේ ජනේලේ කොපි කරගත්තා උදුනෙන් අල්ල ගන්න ඕන උදුනෙන් අල්ලගෙන මේ ඉහළට ඉහළ ස්ථානෙට ගෙනත් තියන්න ඕන ඊට පස්සේ අපිට මේ ලයින් ටික වැඩක් නැහැ අපි ඒ ටික ඉරේස් කරනවා මේ විදිහට තමයි ජනේලේ ස්ථානගත කරේ ඊට පස්සේ දැන් අපිට මෙතන වහලක් කොහොමද වහල එන්නේ කියලා ඔයාලට පේනවා ඉතින් මම අඳපු සෙක්ෂන් එකේ දැන් මෙතන වහලේ හැච් කරන මේ ඩිසයින් එකක් මම දාලා තියෙන්නේ අපි බලමු ලේයර් එකෙන් කොහොමද මේ හැච් ලේයර් එක මම අර ගන්නවා කොහොමද වහල හැච් කරන්නේ කියලා මෙතන හැච් යන්න හැච් කියාට පස්සේ එතන හැච් ඩිසයින් ටික එනවා අපි සිලෙක්ට් කරලා බලමු අපිට වහලට අවශ්‍ය වෙන්නේ මොන ඩිසයින් එකද කියලා මෙහෙම පහලට ඉහළට පහළට ගන්නකොට ඔයාලට පේනවා මෙතන සික්සැක් කියලා ඩිසයින් එකක් තියෙන අපි ඒක ගන්නවා ඒක අරගෙන අපි මෙතන අපිට අවශ්‍ය ප්‍රමාණය සලකුණු කරන්න ඕන අපි 60 කියලා දෙමු 60 කියලා එන්ටර් කරන්න ඊට පස්සේ ඔයාලට පේනది මේ මම සිලෙක්ට් කරනකොට ස්ථානය ඒ අපි අරගත්ත හැච් ඩිසයින් එක මෙතන පේනවා අපි ඒක එතන හොඳයි කියලා අපි වහලට සිලෙක්ට් කරගමු ක්ලික් කරන්න ඊට පස්සේ අපිට වහල ඩිසයින් කරා ඊට පස්සේ අපි මෙතන මේ අපි දැන් මේකෙන් වැඩක් නැහැ නේ අපි ඒක ඉරේස් කරලා දාමු මේ විදිහට තමයි සයිඩ් ඩෙලිවේෂන් එක ඩිසයින් කරන්න පුළුවන් උනේ ඊට පස්සේ දැන් අපි ජනෙලිකුත් තැම්පත් කරා වහල මේ විදිහට ආවා අගු අඩි තුනකින් පෙන්නුවා ඊට පස්සේ අපිට තව තියෙනවා මෙතන ඉලිවේෂන් එක නැවත ගන්න අපිට මෙතන කයිරු බැම්ම මේ පැත්තෙන් තඳින්න තියෙනවා ඒක නිසා අපි ලයින් දෙකක් නැවත අඳින්න ඕන ඊට පස්සේ දෙපසට දෙකම ආරකින් ඒක මූ කරන්න ඕන 2.5 නැවත මේකත් මේ පැත් විදියට මූ කරන්න අපිට වෙනම රේඛා අඳින්න උනේ මේ ලයින් එක සම්පූර්ණ දිග රේඛාවක් නිසා මේ කලින් අපි ඇඳලා තියෙන රේඛාව ඒක දිග රේඛාව ඊට පස්සේ අපි දැන් මෙතන මේ දිගට රේඛා දෙක මෙතන දිගට සම්බන්ධ වෙන්න ඕන නිසා extend ගියා right click කරා මේ රේඛා දෙක දෙනකොට ඒ රේඛා දිග වැඩි වුණා මේ පැත්තත් එහෙම ඊට පස්සේ අපි ට්‍රිම් ගිහිල්ලා මේ රේඛාව ට්‍රිම් කරලා දාන්න මෙන්න මේ විදිහට තමයි දැන් අපි සයිඩ් ඩෙලිවේෂන් එක ඩිසයින් කරේ මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකනේ ක්ලික් කරන්න ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු ස්තුතියි